අයිවන් සුබ මධ්‍යහනාක්. ඔබස්වදිලි පහනේ මධ්‍යහන පර්ත්ිකාශය සමකින්. මුලින් මවදහනය ප්‍රතිී සිරස්තන වෙත. රාජයමැති අරුන්දිිකත් පොසිටිව වෙදී ගෙවී කිය පැ විසි හතරට කුරුණා පොකුරට හත් සිය පනස් පහක්. ඇස්ටස් සනිකා හෙට උදෙන්ම ඉන්දියාවෙන් ලංකාවෙට. න දුරේදීත් මීටියයා ගොඩදීත් මනුෂ්‍ය ඝාතනය යදළු සැකරුවන් පොලිස් තැලයි. ගිනි අවි පහලෝකුත් එක්ක දිමුලාගලදී පහලවක් අතනැංගුවට. මාරක රිය අනතුරු සීග්‍රෙන්න් එහලට කෙවී කියිය පැෑ විසි හතරට පමණක් එකොළහක් මරුට. රටවල් දෙසිිය දහන මේක කොරෝනාාපකුර දසකෝටි අටලක්ෂ විසි දහසත් පණින්. රාජ්‍ර මාත්‍ය අරුම්දික ප්‍රනාාන්දු මහතාට අත කොරෝනා වෛරසය ආසාධනේ වී ඇති බව ඒ මහතා අප කළ විමසීමකදී තහවුරු කලාා. මෙ අනුව කොරෝනා ආසාධනේ වූ මැති ඇමතිවරුන්ගේ සංඛ්‍යාව හත දක්වා ඉහළ යනවා. ඒ දින මෙටින් කරුණා ආසාධ්‍යන්හත්සේ පනස් පස් දෙනෙකු හදුනා කෙනුුණා ඉන්පුදකලයන් හත්දනෙකු විදේශකතව සිට මෙරට පැමිණ අයි. ඉතිරි හත්සේ හතලි සට දෙනා දේශීව හදුුනකත්පුත්කලයන් බවයි COොවිD-19 පීම වැලක්වීමේ චාතික ක්‍රියන්විත මධ්‍යථනය දවේතනය කරන්නේ. මෙ අතර ඒ හදුුනකත් ආසාධ්‍යයන්කින් වැඩිම පිරික් කොළඹ දිස්ශ්‍රික්කෙන් පර්තාාවඩ. එම සංඛාව තුන් සිය හැටනෑයක් ගම්පාදිශ්‍රිකින් ආසාධ්‍යයන්කසේ විසි හතරක් කළුතරි නසු දෙනෙක් කරුණය කලින් ආසාධ්‍යයන් විසිනයක් මහනුර දිස්ශ්‍රිකෙන් ආසාධත්‍යයන් විසිත්තුන් දෙෙකු ඒදදිේ හදුන කැනුනා. අදවන විට පෑලිකොඩ මත්සේවෙලද පොලට සබන්ධ කරුණපකරේ ආසාධ්‍යයන් සංඛාව පනස් හයිදහස්දා හතර එන් පුදකලයන් හතලිස් පන්දහස් අට සයාසූ නවදෙනෙකු පර්ණසුව ලබා පිටව ගොස්තිබෙනවා යනෝ මේ රටින්වාර් තවන සමස්ත කරුණ ආසාධත්‍යයන් සංඛ්‍යාව පනස් නවදහස් නවසය විසි දෙකා අට දහස් පන්සියාසු අට දෙෙකු තවදුටත් රහල්වල්ල ප්‍රතිකාර ලබින් සිටෙනවා රස ල බපුද ලයන් පනසෙ දහ ි හදක ෝහල් වලින් පිටව ගොස්තිබෙනවා. බේත ත්‍රවි දහමුදමකින් පාලනී කරන නිරෝධහයින මධ්‍යස්ථාන අනු පහක් තුළ පුදකලයන් අට දහස් තිස් දෙනෙකු නිරෝධහයිනයවෙමින් සිටිනවා. ඒ දදිනදී පමක් මෙරට තුල සිදුකල CR පරික්ෂණ සංඛ්‍යාව දහසේ දහස් හරසියතිස්ස එකක. ට නිවාඩ දියක් ෝද ැප න් පරික්ෂාදී අකණ්ඩ ක්‍රියත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකරයා පවසනවා. පසුගිය පැවිෂයාාතරක කාලේ තුලද මුහුණ අරන පැළදි දුරස්තභාව තානගත් පුදගලින් විසිහතර දෙනෙක් පමණ අතඩං ගොට ගෙන තිබෙනවා. මේදක්වා අතඩං ගොඩ ගෙන ඇති මුළු සංඛ්‍යාව දෙදා සස්ස්‍ය අනු දෙකක් පමණ වෙන. මේ පිරිසෙන් දෙදා සයිසය පණහට පමණ මේවන විට නිෝධයන සහරෝග වැලැක්වීමේ ආ්‍යා පනතය අයටතය අඩුපාවනාාති වෙනවා ඉට අමතරව අද දිනේත් හෙට දිනේ ්‍රශ්නාහිට පලා. තුළ ෙු ැක් යැත් කිීමට නීමිතෝ තිබෙනවා රැපි ඩැන්ට න් පරේක්ෂ සිදුකිරීමේ සියලු මෙහෙු මෙයා කාරයටටම ක්‍රාත්මකව ෙනවා ඒ වගේම බස්නාහිට පලාතතිෙන් පිටව වන ස්ථාන කොලාහා කාශිතව පුද්ගලයිෙන් සදදා රැපිට ඇන්ටිජෙල් පරක්ෂණ සිදු කරනවා. ගෙවුණු පෑ විසිහතර තුළ ගෝලිය වශෙන්වාර් තබවා අසාධ්‍යන්ගේ සංඛාව පන්ලක්ෂ විසිහට දහස් හයිසියනුවට. මරණ පහලුස් දහස් අටසිෙහැත්තෑ නවයක් සිදුවතිබෙනවා. ගෙවී පැෑ විසිහතර තුළ ඇමරිකාවන් නවකුරුණා ආසාධත්‍යයන්ඒ ලක්ෂ හතලි සට දහස් දෙේ හට පස්ස දෙෙකු වාර් තවිද්දී මරණ හාර දහස් හතලිස් පහක් සිදුවතිබෙනවා. ැතරීදාවවි නාසාධිත්‍ය අන්දලොස් දහස් පන්සේ හැට නව දෙනෙකු වර්ත වුණ, මරණ එකසිය විසි හතක් සිදු ඇති බවයි විදිස්මාධ්‍ය වර්තකලි. ්‍රසිීලීන් ර්තාාවූ ආසාධත්‍යයන් සංඛ්‍යාව හැටතුන් දහස් හයිසිය විසිහය. මරණ එක්දහස් දෙසිහයක් වාර්තාාවනා රුසියාවෙන් ගවුණු පැවිසිහතර තුළ නවසාධතයන් දහ අට දහස් දෙසි හතලිස්සෙක්ෙනෙකු ර්තාාවූ අතර මරණ පන්සිේ හැටහතරක්සි දුවති වබෙනවා. එක්සත් රාජධානී නවාසාධතයන් විසි දහස් අසුන් නවදෙනකු වාර්තාවිද්දී මරණ එදහස් සයිේතිෙ එකක් ගෙවුණු පෑයි විසිහතර තුළ වාර්තාවිදති බෙනවා. ෝන ර්තනය සඳහා භාවිත කරන ඔ Oxfordක්ස්ෆඩ් ස්රාසනකා එන්න අත් ලක්‍ෂ පහකතුෝගේ හෙට උදෑස්තන කොළහට මෙරටට ලැබෙන පව, ජොනාදීපති ජ්‍රේෂ් පදේශක ලිත් වීරතුංග මහතා පවසනවා. එය ජනාදීපතිතුමා බහර ගැනීමට නියමිත ඇති අතර මේ පිළිබඳ දැනුවත් කෙරුණේ රජේ ප්‍රෝෘ්ති දෙපාර්තමීන්තුවේ අද උදේස්තන පැවදි මාධ්‍යෙහමුවේදී. හෙටදින පෙරවරු එකොළහට එයා ඉන්දියා ගුවන්නයානයකින් ඉන්දිය රජය විසින් ශ්‍රී ලංකාවට ප්‍රධානයක් ලෙස එන්නත් ලක්ස පහක් ඒ කියන්නේ දෙලක්ස පනස්දක පුද්ගලයන්ට මේ එන්නඇත ලබාදිය හැකි ආකාරයට මේ ප්‍රධානය එට ලැබෙන.ටනවායක ගුවන්තට පලේදී මේ එන්නත් ඔගය අතිකරු ජනාධිපත්තුමා විසින් ඉන්දිය රජ, ශ්‍රී ලංකා වෙ ඉන්න නියෝජිතය හැටියට ඉන්දියානු මහකමසාරරිස්තුමා වින් එතුමාට බාර දෙන්නේ. ට පවරෙන වගකීම් සම්බාරය ඉටු කරන්නට සෞඛ්‍ය මාත්‍යන්සය ප්‍රමුක රජය සැදී පැහදිී සිටිනවා. රජයට මේ එන්නත් වැඩ පිළිවෙල සම්බන්ධයෙන් තාක්ෂණික විදිහට උපදේශනය දෙන්නේ සෞඛ්‍ය මාත්‍යංශය ලෝක සෞඛ්‍ය සංවිධානය මුලින්ම් හඳුන්ල දුන්නා වැඩ පිළිවෙලක්. පලවෙනිදේ තමයි රෝග නිවාරණය. දෙවෙනි ප්‍රමෝපය විදිහට පුළුවන් තරක් රෝගීන් හඳුනා ගැනීම. සියාල් පර්ීෂණ වැඩිපුර ප්‍රණයක් කිර. ීම කියන එක තුන්වැනි ක්‍රමෝ පායවිද්‍යයට හඳුන්ල දුන්න එක රටවල්වල තමාන්ගේ තියන රෝහල් පද්ධතිය ස්ථාවරය ඇතිකිරීම අන්තිමටම තමයි කිව්වේ එන්නත් ඔක්ඩ ස්ටසිනික කියන එන්න එක ඉන්ගලන්ත ඔක්වර්ඩ විශ්විද්‍යාලයේඒ පර්ීක්ෂණ කණඩයමගේ ඇස්ටසනික කියන්නේ ලෝකේ ප්‍රමුඛ එන්නත් නිපදන සමාගමක්ක පර්ේක්ෂණ කණ්ඩෑමත්ක් එකව වෙලා කරවපු පර්යක්ෂණයක ප්‍රතිඵලයක් හැටේතම මේ එන්නට භාවිතාකාරන පුළන් මට්ටමට ඇවිි ලතිීන් ඉන්දියාවේ සීරම කියන අතයට එක නිෂපාදය කිරීමේ වගකීම පවලලා තියෙන එතන සරමින්න්සිටියුට්ේ ගැන කිව එකද ලෝක තියන ප්‍රමුකම එන්නත් නිෂ්පාදන කරන විශාලත්තම ධාරිතාව තියෙන තමාගම් කීපේකං එක ජතික ප්‍රත්ති කරන ළම වැඩසරහන්වොලට භාවිතා කරන නත්තුලින් සයටට හැටක් විතරම නි්පාදනය කරන්නේ මේ කියන සරමින්ිය් කියන ඉන්දයා මේ අයතන. ාසල් ආරම්භයත් සමග දරුවන්ගේ සෞඛ්‍යරක්ෂාව පිළිබඳව දෙමපියන් සහ ගරුවරුන් පෙරට වඩත් සැලකිලිමත්වියතු බව ළමාරෝග පිළිබඳ විශෂට්‍ය වෛද දීපால் පෙරராමහතා අවදහරණය කරනවා. ස්වාධින් රූපහනි හත්වනි පැයස් සජීව වැඩසටහන්ට එක් වෙමින් එම් හතා මේ බව කියාසිටිය. ම අපපි අපි හෝම කරන්නවන ලයින්ම ගදරතියාගන්නනික නෙමේ ආරක්ෂ සහිතව ඒ දරුවන්ව පාසල වෙත යොමු කිරීම. පාසලේදිත් ඒ දරුවන්ට ආරක්ෂාව ලබාදීම.ඒ දරුවන්ට කියල දෙන්න ඕන. කොහොමද අපි මාස්කයක් දාගෙනඉන්නේ. කොහොමද දුරස්තභාවය රකින්නේ කොහම දදක හොඳට හරිවිදියට සබඳාල හෝදන්නේ. පාසලේ අධ්‍යාපන ලබදදිත් ඒ දුරස්ථභාවවිති යාගේෙන ආක්ෂක උපක්‍රම භාවිත කරගෙන ඕනය කරන්න. එළමයි මහන්සි වෙනවානම් දුවනෝ පන්නන ඒ වගේ වෙලාවිදිී අපි ඇතින් ඉන්දලයි මාස්ක රහිතව ළමයිට දුවන්න පනින්න. ආරක්ෂාව ලබා දෙනක තමයි අපි කළයුත්තේ මොටිසෝරියකට ැලක ය කාලවෙනකටේ දරුවට කියලා දුන්නත් ඇඳමක් අඳනවා වගේ ම ෆේස් මාස්ක දාගෙන ඉන්න එක පිරිස්තුව තියාගන්න සපත්ම මේස් දාගෙන ඉන්නවා ඇඳුමක් ඇඳ ගැන කලිසම කමිස ඇඳගෙන ඉන්නවා වගේ ඇඳුම කොටසක් කියල ගලට අවබෝධ කරන්නන මේක දිගට දාගෙන ඉන්න කියන්න. මන චර ලසිමක්තුල මේ ර ේ හල දදාගෙන ේස් මසක හිටත් හමල දුවට දාලේවරවා. ෝල හතහ මරය ද එක හමාරෙනකක් ඉන්නවනම් ඉන්ටවල් එකේ දි ෆේස් මාස්කක් වෙනස් කරන්න පුළුවන් වැඩිය හොඳයි එක හෝදල පච කරන ල. ක් හොද ළන්ද අවුරධන ල හම අපි අවාධ කන පුළුවන්නම් දෙක් අපි දරුවන්ට තියගත්ොත් සෝදල පිරිදු කල්ල එකරගන්න පුුවන්නන් ඒරෝගලින් ආක්ෂවීම සිදියනො ළමයි ගේ දටම තියාගෙනඉදීම බොහ ගැටලු රාශකට අපිට මූුණ පානලාලතිනො අපි ළඟට ළමයි එනවා පහගේ කාර දෙකපුනති අමුතුම ප්‍රශ්න ගොඩක් එක් ඉති ඒ හිදා රුණල්මං ල්ලන්නේ පාසල් ආරක්ෂා සයිතෝ විවෘත කරන්න පිමේ අුද්ධදයක් පවාගෙන ඉදීම නිසා ඇවුරදු මස්ස තිහකට මේ ළමයි වෙනස්වන්න පුළුව මේ ළමයින්ට ඒ අවශ්‍යදේ අ ලා බ පසුගේද පාල දුරදිී මීටියයා ගොඩදී සිද වූ ගහතන සිදීන් සම්බන්ධින්, සැකරුවන් කිහිප දෙනෙකු අතඩංගුවට ගෙන්න්නති බෙනපා. මෙ අතර பொොරணරුව సොරිఫිල ගම්හනේ මෙහිවමකින් ගිනි විපහලවක් සමති සැකරුවන් පහළුස දෙනෙකු අතඩංගුවට පත්තුනා. නතුර පල ල පදේශයේ පරි දා ග ලක් ව ෙ පදේශ ප හැ හ ද ල න සම න යක ගම කම සිටේද. පල ල දේශයේද තු පදක පැමණි ත් කල හ ස්කර වැඩි පාති . ද හ ද ල ද ිය ස න් වි ශ දු ක සන . රේදා දිනේදී පානදදුර උතුර ප්‍රදේදී පුද්ගලෙක් විඩිතබා ගාතනය කරනු ලැබවා, මේ සිද්ධිය සම්න්ධයෙන් විශේෂපොිස්කන්දායම් තුනක් පරීක්ෂණ පැත්වීමෙන් අනතුරුව එක් පුද්ගලේ කතර ගොඩ ගෙන තිබෙනවා. අදාල මරණකරු සමග ්‍රීරෝධරාතයේ ගමන් කලා නෙක් පුද්ගලයායි මෙසේ අතනං ගඩගෙන තිබෙන්නේ ඔහු දැනටක් පානතර උතුර පොලිස්ථාන පදවා අතබාගෙන ප්‍රශ්ට කරමින් පවතිනවා මේ සිද්ධිය වන අතරතුර සිදුව යම්ම් පරිවේෂණ කරුණු මත මේ පුද්ගලයා අතනම් ගොටගෙන තිබෙනවා. මීට අමතරව මීටිය ගොඩ පොලස්සවසේදී පෙේද සවස්කාලේ පුද්ගලක ක පාකොට ගාතනක කති බන ම සිදිය අදා පුදගල හතරනෙක් මී ගො පොලිසි මග අ ග ති නු. ගාතනය සඳාව පයග කරගත් උල්පි දෙකක් කඩුවක් මන්‍යයක් යතුළල් පැත් දෙක්ද පොලසි විසින් ්‍රයාගෙන තිබෙන මෙ සම්න්දව තවදරට පරක්ෂණ ක්‍රාපක වෙන. නිමුලාගල සොරිවෙල ගම්මානේ මෙහෙමකිින් සැක්කරුවන් පහනස්සෙකු අතනංක ැනේ මෙට නිෂ්පාතිත ගිනි අවිපාලක්ත සමඟයි ොනුව කොට්ාශ දෂන ර්ථන අංශේ නිලතාරය ැබුණ ොතුකට අනුව වැඩලීම සදදු කළේ මෙම නිියාව සකස්කන පුදගලයන් සොයා මෙහිම ක්‍රාත්ම ව පොලිසිය පසනවා. මෙතරම්ගිනි අවිප්‍රමාණයක් එකම ගම්මානයක පිරි අතර පැවතිීම ගැටලුවක් බව පොලසිය පවසනවා. ග්‍ර ම් හලි ාහක්මග සැකරවන් දෙදිෙකු අම්බලංගොඩ මහ විදද අතනන් ගොට නතිබෙනවා අම්බලංගො පොලසිෙත් ලැුණ තුොතුකටන්ව වැත්ලි ද කළේ වෙලඳ ්‍යා සිදු කරන මුවාවන්, මූන් මද්‍රවජ්‍යවාාරම් සිදුකර තිබවයි පොලිසි පවසන්නේ. ොනාගල ක්මිටාව රක්ෂිතය පවත්වාගෙනකිය අක්කරේක පමණ ගංචාහිනක් වැටලීමට දොළස් වන සේනංකට අයත් එකසේ විසි එක්වන බලසේනා වැරතේ පාලනෙවන දහට වන ගැමුුණන් හේවා බලනය සෙබලුන් සමත් වනා. දොළොස් වන සේනංකාධදිපති බ්‍රිගඩිය ප්‍රසන්න රණවක මහතාගේ උපතිසිස් පරිදි දමන පොලිස් නිලධරන්ගේ නිරක්ෂණී අර්තේ ගංජාත වගේ එම ස්ථානයේදීමම විනාශයට පත් කෙරුුණා. මෙරට මාරක රියානතුරුල් සං්‍යාව සීග්‍රන් ඉහලයමින් පවදින පව පොලිසිය පවසනවා. ඊයේ දිනේතුළ පමණක මාරකරිය අනතුරු වලින් පුද්ජලින් එකොළොස් දෙනකු මියකොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. ඊයේ මිය කියිය එකකළුස් දිනකින් තුන්දෙකු මීට පෙර රිය අනතුරුවල්ට ලක්ව ප්‍රතිකාර ලබවෙන් සිටි අයි. අනෙක් අට දිනාම ඊ සිද ව රිය අනතුරින් ිය කගස්තිබෙනවා මෙම සෑම අනතුනක්ම පාලනි කරගැනීමට හැකිවතිූ අනතුර බව පොලිසිය පෙන් පවාදනවා. අපරක්ෂාකාරී රියධාවනය මෙම අනතුරට හේතු බවයි පොලිසි පවසන්නේ රයානතුර වැැක්වීම සඳහා විශේෂෙන් එලබෙන සතින්තේ. දැවැන්ත මෙහි මක් සිදු කන්න බව පොලස් මාධ්‍ය ප්‍රශකවරයා සඳහන් කළා මෙය අතර පොදු ප්‍රවාහන භස්්වත තුළ, මකින් නිරෝධයන ්‍රීතීන් අනුකමනය කරන්නේ දැ. රත්ථවාන පොලස් දෙලතාරීන් විමසිල්ලින් සිටන ඇති. එම නීති කඩ කරන මගන්ට රේදුරට මෙෙන්ම සහයකින්ටද නීතිමය පියවරගන්න අබ පොලිසිය අවධාරණය කරන්නපා. වතුකම්කරුවන්ගේ දිනක වැටුප රූපියල් දහසක් දක්පා ඉහළ නැංවීමට සමාගම් ගිවසුම්ගත නොවන්නේනම්. සතියක්ක තුළ පඩිපාලක සභා කැඳවා, අදාළ දෛනක වැටුබ්ගවීමට කටයුතු කරන බව කම්කරුව මාතය නිල් ස්තිරිපාල්ද ිල්බා මහතා පවසනවා. ශ්‍රමවාසන අධ්‍යපන ශිෂත්ව ප්‍රධානොත්ව විත එක් මෙනු අමාතවයා මේ බව කියයා සිටේ. වැඩබි මේ රාජකාරීයේදී සිටේදී අබාධිත වූ හෝ මේකිය පුද්ගලන්ගේ දරුවන් වෙනුවෙන් මෙම අධ්‍යාපන ශිෂත්ව වැඩසට අනක්‍රාත්මකයි. දෙදහස වසරේ සිට මෙ වැඩසතාානයත්තේ දරුවන් දෙදහසකට වැඩසංකඛාවකට ශිෂත්ව පිරන මාති වෙනවා. විශේෂයේ මාඩු ආදායම් ලබන පවුල්ලුවලකායත්ත තමන්ගේ ආදරනයිය හැකියාවක් කරත්දී අනතුරකට භාජනය වෙලා. මියගිහිල්ලා ඒ ශෝකයක් දරාගෙන සමාජයේ ඉදිරියට යාමට ඉත හදාගෙන ඉන්න දරුවන් වශයෙන්. ඔබට අත්කලැක් පන්නට සූදාළන් වෙලාති. ඒ අනුව තමයි මේ වැඩ පිළිවෙල සකස් කල්ලතිය. ඒය අනුව ඔබට ශිෂ්ෂත්වයක් ලැබෙන පොත්පත් ගැනීම සඳහා හදා ආධාර මුදලක් ලැබෙනවා. එවැනි සුළුමුදල වනත් අපි කළමනා කරණය කරමින් ආදර්ශයක් ලබාදීමයි. කොළම්ඹල් රතවාහන තදපතියට විසඳුමක් ලෙස රථගාල් දොළහක් ඉදිකරෙනවා. ඉන් එක් රථගාලක් ඇස්වාටුව නොරිස් කැනල් පාර ආසන්නේ ඉදිකිරීමටයි සැලසුම. නොරිස් කැනල් පාරයේ පැරණී වෙල්ද සංකීර්ණ භූමියැයි නව රථගාල ඉදිකිරිම් සදාාජතකන්නේ. ඒහි වල් සැල්හිමියන්ට වෙන ස්ථානයක් ලබාතින බව නාගරික සංවර්ථනධිකාරය පවසෙනවා. මෙම රථගල ඉදිකිරීමට විශපාර අමාතවර ලෙස ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂමහතා ඉදිරිපත්ළ සදේශයට කැබෙනනට් අනුවමතිීදල පේතිබෙනවා. ජාතික රෝහල හා ඒ අසන්න පෞද්ගලික රෝහල් අපට සහ ඇස්වා2 ටවු හෝල් ආශි ප්‍රදේශයේ දැඩී රතවාහන තබදයට මෙමකින් විසදුම් ලැබෙනු ඇති. මෙම බහු මහල් මහජන රතගාලට අමතරව කොටුව පිටකොටුව. ඕචස්තව ද.ේනනායික වට්‍රවම යුනෙන් පෙදෙස හා නාරහෙන් පිටර ප්‍රදේශවලද රතගාල් ඉදිකිරීමට නීමතයි. මත්තරමුල්ල මහනුවර අනුවාධපුරේ කරුණෑ කල යනගර ආශිතවද මෙවැනි රථගල් ඉදිකිීමට සැලසුම් කරති පෙන පා. දේගවාපේ රජමහා විහරස්ථානේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ සොයා බලන්න ආරක්ෂකලේකම්තුමා වගේම යුදහමුදාපතිතුමත් එම අයිතිහාසික භූමියේ නිරීක්‍ෂණ චාරිකාවකට සහභාගේ වනාා. යදහමුදේ සහ ിල් ආරක්ෂි ලකායේ ්‍රමදායයිකත්වෙන් මෙම අයිතිහාසික චෛතරාජනන් වහන්සේ ප්‍රති ංකරන කට යුතු දු කරනවා ක් ්‍රരමි ന ත් ද හ ප ന ද ල් හ ල් ක්് තු ධ්‍ය ද നද හතරു ග ප ාජමහ හස්ථා ම පැමන ම කට තු ක්ෂ .ී ප රජ හ ධ පපති ජ හ වාමන් වහසේ ැදුටු පිස එදිරි සන්වර්ධන සැසු සම්න්ද සහච്ചා කලා. සද්දා තිස්තරජම මේ ඉදිකර ඇතිමීම චෛතරාජනන් භහන්සේගේ ප්‍රතිසංස්කරන කටයුතු වෙනුවෙන් සද හවත් බෞද්ධ පින්මතුන්ගේ දායිත්වයලලාාගනීම වැඩි ලක් සම්බන්දේන්ද, අවධානයමෝතිබෙනවා. දැනටම ගඩොල් හැටපන්දහක් පමණ අපීමේ චෛත්‍ය ටාලුතෙන් බැඳ තියනවා. යුදහ මුදාව සහසිවිල්ලා රක්ෂක බලකායමගින්. ගඩොල් කැපීම සඳහා වැඩ කටයුතු සූදානම්රල තියෙනවා දවසකට ගඩොල් තිශ්දාහක පමණ ප්‍රමාණයක් අවශ්‍යයි. දැනට අපිට ගඩොල් නමදාහක් දදාකතර ප්‍රමාණයක් පපන්න ලෑස්ති කල් තියෙනයි මහ සංගරත්නයත් පුරවි්‍යා දෙපාර්තමේන්තුවයට අවාද උපදෙස් වලට අනුව. මේ චෛත රජාණන් සම්පූර්ණයම ප්‍රතිසංස් කරය කල්ලා අපේ රටේ බෞද්ධ ජනතාවට වැඳපුදාගන්න පුළුවන් උතුම් ස්ථානයක් බවට පත් කරනවා. ඉශ්‍රම අපෙන් තියනව සම්පූර්ණයෙන් නමුත්තේ අවශ්‍ය ද්‍රෞව්‍ය මලදී ගැනීම සඳහා බර පැන අපි රජේෙන් බල් ලබාගන්න බලාපොරොත්තුවක් නෑ මේ සඳහා රටේ සියලුම බෞදධජනතාව ඒ එකරශී කල්ලා බෞද්ධ ජනතාවගේ ආධාරයෙන් අපි මේ චෛත්‍යය ගොඩනගන්න කටයුතු කරනවා. මේ ඉතිහාසික රශෛත්‍ය රාජණන් වහන්සේව පිළිසකර කරලා බෞද්ධ ජනතාවෙනුවෙන් වැදුම් පිඳුම් කරම ආකාරයට ඉදි කරන්න යුද හමුදාව තිවිල් ආරක්ෂක බලකායේ සම්පූර්ණ සහයෝගේ ලබාදිීමට බලාපෘත්තින දැන්ටතපි කරගෙන යන වසර තුනක්වෙෙන කෙටිකාලයක් තුළදී මේ කෙසේ හෝ නිමකිරීමට අපගේ බලාපොරොත්තුෝ තිබෙනවා. ඒ පෝතත් සමගින්ස්වාදින් රුපහනී මධ්‍යහන පුවත් විකාශයෙන් නිමාවටය පත්වනවා ඔබට සුභදවසක්.